හමදාම පාර්ලිමේන්තුු ඇතුළ කතාා කරන මන්ත්‍රියවරු කඩාෑයමක් පවිදිට පාර්ලිමේන්තුව පෙනනිිපෙන පසුතල දර්ශනය පාලිමින්තු තියාගෙන පාල්ිමින්තුව ඉදිරිපිට ඇවිල්ල. මේ භූමියයේ රටට කතාගරන්න සිද්ධ වෙලා තියෙන්නේ මහජන මන්ටිවුරුන් විදිියට අපේ කතාකිරීමේ නිදහසේ ගැනේ පාර්ලිමේන්තු මන්තිිවරෙක්ගේ මූලික අයිතිවාසිලම. මජනතාව වගේම ආණ්ඩුව විසින් . ට අප පැහරගෙන තියෙන නිසා මට ජෙල් පිරි සැමතුමාස් දහන්කරපු කාරණාවගේම මට මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන්නේ කෝපයක් කනගාටුවක් සහකම්පනයක්කායනු තුනක් සිංහල භාෂාව විතන ආචර මහාචාර ොඩක්කි වා සිංහල භාෂාවය කායන්න කියල කියන්නේ කෝමලක්ෂරයක් නෙමයි කටෝ රක්ෂරයක් අප ඒ කෝපය කනගාටුව කම්පනය අප ඇතු වෙලා තියනවා මහජනතුරන් විර විදරක් නෙමේයි රට රජාතන්ත්‍රවාදයට ආදරය කරන ගරු කරන පුරසැන් දිියට ඇයි කෝපය අපි කණඩෑයම තමයි නිහස ජාතික සභාව නෝජනක අපේ කණ්ඩායම තමයි සමස්ත පාර්ලිමිෙන්න්ටේ සියලු පක්ෂ සහ කණ්ඩායම් අතරින් තුන්වෙනි විශාලතම කණ්ඩයම් බට පතරාදී. විපක්ෂයේ දෙවෙනි විශාර්තම කණ්ඩායම් එතුට පාලිමේන්ටවේ තුන්වෙනි විශාර්තම කණ්ඩායමට කතා කරන්න එක විනාඩියක කාලයක් වං කරන්න නෑගල කිව්වම අපිට සාධාරණ කෝපයක් මතිවනො පාල කැන්නෙක්. ඒ තමයි කෝපය කනගාඩුව කනගාඩුව තමයි මාදවෙේද මිටියෙන්ටත් මත ඇති අපි මේ ආකරම පාර්මින්තුවරේ හැපැත ක්‍රඩන්ගනේද. ඔබට කතා කරන්න නිසිද්ද වුණා අපි ඒකා බදධ විපක්ෂින කාලේ සීයටට එකේ මර්ච්න් කමිෂ්න් එක ලංකපේ කාඩ ක්් කරන්න අදමම බැංකවක් තමතන්නඒවකට අගමැත්තුම රනිලි වික්කරසිං හඇම අගමැත්තු. ල්ලිටම සිං ගැතුමාමගේ නායකත්වෙන් පාර්ලිමේට් ව ද අපට මේ වගේම කතාකිරීමේ නිදා සහරපු වෙලා වේ. අපි ඊට විරුද්ධම කටයුතු කරා විතරක් නෙමේ අන්තර් ජාතික පාර්ලිමින්තු සංගමට ජිනිවාවලට පාගිය ඉල මයි අයිතිවාස්සකම රැකගත්තේ. එදා රනිල් ලිමසි අගමතුමා අගමැත්තුමාගේ වාර්රෙන්ට ලක්වෙච්ච අපි ඒ බලවේ වින් ර ලිටම සි ම මෙැතු නැවත න අගමැතිි කල්ල ජනාතිපති කල්ලා එතුමා යටත. නැවතත් ඒ රනමට මොන දෙන්න සිදවීම කනගාටුවට කාරණාවක්. කම්පනය තමයි අපනට ව්‍යස්ථාව කියන්නේ පාර්ලිමේන්තු උත්තරීත්‍ර මායතිනය කියලා. ඒ උත්තරීත්‍ර මර්තනය උත්තරීතර භාවය වෙනුවට විසකරුභාවය උත්තරීත්‍ර භාවය වෙනට විසකුරුභාවය රජකිරීම අපිට සැබවින්ම කනගාටුවට කාරණාවක් කම්පනට කාරණාවක් කම්පනට කාරණාවක්. එනිසා අපි ඉතාම වග කීමෙන් මේ රටේ මේ තීන්දු ගන්න සියලුම මහත්තුරුන්ට කියන්නට ඕන අද විපක්ෂයේ එක සය තුන්දෙනෙක් අසුන් ර්ගෙන ඉන්නේ. විපක්ෂ එකක් සය තුන්දනෙ එක කසුන් ර්ගෙනන්නවා. එක සය තුනයි එකසය දහතුනයි අතර තියන දුර තම පුංචි දුරක්. පුංචි දුරක්. එසම් මේ දිගින් දිකට අපි නැවතත්. අදාල සියලු බලධාරින්ට දැනන්න කතා කරනවා. බලධාරින් මේක ඇහුන්කන් දෙනෙ නැතුව අපේ රටේ ජනතාවගේ ඒ පරමාධිපත්ති අයිතින් දොස ගැහරලා ඉන්නවනං අද අපි මේ කණ්ඩෑම මෙතන විතරක් නෙමෙයි. මේ ඉදිරිපට ප්‍රීඩංගනය පාර්ලිම් උත්තරීතර පාලිමෙන්තු සභාක්්‍යදියට. මහාජනතාවගේ ග්‍රස් කරන්න අපි කිසිදු පැකිලීමක්න අපේඒ තින්දුවටත් සමි පෙන් සූදනමගඉන්න.